சல்மல் யாய. ඉර හඳ තරුමල් ඔබේ පොරොන්දු උපමා නොකරගන්න. ඔබ පොරොන්දු වෙන විට විශ්වාසවන්ත උපමා තෝරගන්න. ඔබ කෙරෙහි විශ්වාසවන්ත වන්න. යමකුටය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. සල්මල් යාය. කාලය හරි වටිනාකමක් අපේ ජීවිතවලට එකතු කරනවා. ඒ වගේම කාලය අපේ ජීවිතවල බොහෝ දේ වෙනස් කරනවා. නමුත් කෙනෙක්ගේ ජීවිතයේ දක්ෂකම් සහ වටිනාකම් ඉහළට ඔසවා තබන්නට කාලය බෙහෙවින් ඉවහල් වෙනවා. ඉතින් ඇගේ ජීවිතය ගැන කතා කරද්දී ගෙවි ගිය කාලයත් එක්ක ආපසට හැරිලා බැලුවම ඇගේ දක්ෂතා එළියට ගෙනෙන්නට ඒ වගේම ඇගේ වටිනාකම අපේ ජීවිතවලට වගේම ඇගේ ජීවිතය ලං කරගන්නට කාලය ඇයට උපයෝගී වෙලා තිබෙනවා. ඒ ඇගේ රංගනය නිසා. එවෙනින් කවුරුත් නෙමේ ඔබත් මමත් අපිත් හැමෝම ආදරය කරන හඳුනන තිසිරි යුවනික. තිසිරි රංගනිය කියන්නේ මට හිතන දේ වෘත්තියකට වඩා හැදෑරීමක්. එහෙම නැත්නම් ඉගෙන ගැනීමක්. ඔව් මම මෙහෙම කියන්නම්. රංගනිය කියන්නේ මගේ වෘත්තිය. හැබැයි එය හැදෑරිය යුතුමයි. මම කුඩා කාලේ ඉඳලමයි මගේ මව හරහා මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. බොහොම හිමින් ගමනක් ආපු කෙනෙක් මම. හැබැයි ඒ හිමින් ගමනේදී මම දවසින් දවස දේවල් ඉගෙන ගත්තා. මුලින්ම මගේ ගුරුවරිය වුණේ මගේ අම්මා. ඊට පස්සේ මම මේ ශාස්ත්‍රයට ඇවිල්ලා ඇත්තටම මම අදටත් දන්නේ වැලි කැටයක දෙයක් කිව්වොත් හරි. මොකද ඒ තරම් ගැඹුරු දෙයක් මේ රංගනේ. කියන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා අද කාලේ මේ ශාස්ත්‍රයට එන කීප දෙනෙක් හැමෝම නෙමෙයි. රංගනේ කියන්නේ මේකප් ටිකක් දාගෙන ඇවිල්ලා ඇඩ් කරලා ජනප්‍රිය වෙච්ච ගමන් මම රංගන ශිල්පිනියක් ශිල්පියෙක් කියලා හිතන අය ඇත්තටම අද බහුලව දකින්න ලැබෙනවා. ඒ ගැන හරි කනගාටුවක් තියෙනවා. මොකද රංගනේ කියන්නේ එහෙම ලේසි දෙයක් නෙමෙයි. ගැඹුරෙන් හදාරන්න ඕන දෙයක්, ලොකු පරාසයක් තියෙන දෙයක්, හරිම ආදරණීය දෙයක්. ඒක මම ගොඩක් සතුටින් කියනවා. මේක මගේ වෘත්තිය. හැබැයි මම අදටත් ඉගෙන ගන්නවා. මම මේ යම් නාට්‍යයක යම් නිර්මාණයක චරිතයක් කරලා මම ඒක නරඹද්දී ඒකේ මම අඩුපාඩු ඒකේ දකින්න අඩුපාඩු මම ඊළඟ චරිතයේදී හදාගන්න ගොඩක් උත්සාහ කරනවා. ඒකට මට ගොඩක් ඇත්තටම උදව් කරනවා අධ්‍යක්ෂකතුමා ඇතුළු ඒ මුළු ක්‍රූ එකම. මොකද තනියෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි රංගනේ කියන්නේ, ටීම් වර්ක් එකක්. ඉතින් රංගනේ අනිවාර්යයෙන්ම හැදෑරිය යුතුමයි. රංගනේ ගැන කතා කරන නිසාම, මොකද අපි විෂය නිසාම, ඔබේ විෂය නිසාම මේ දවස්වල ඔබ කවුරුත් දන්නවා ස්වාධි රූපවාහිනී සේවයේ රාත්‍රී 8:30ට විකාශය වෙනවා බලාකුළු දුරින් ගලන්න. ඒ වගේම ලන්සුපතිනියෝ රෑ 9:00ට විකාශය වෙනවා. දැන් තිසිරිව අපි දකිනවා සඳුනි හැටියට බලාකුළු දොරින් ගලන්න ජනයාටි. ඒ තමයි තිසිරි. ඒ සාමාන්‍ය අපි දකින අහිංසක. නමුත් ලන්සුපතිනිය කියන්නේ අදහගන්න බෑ, හිතන්න බෑ ඔබේ රඟපෑම සහ චරිතය. ඔව් ඇත්තටම ලන්සුපතිනියෝ ගැන කතා කරොත් මම මේ වෙලාවේ මුලින්ම ගොඩක් ආදරෙන් මතක් කරනවා ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාව, සිවාංකල්. මට ඇත්තටම හරිම ලස්සන චරිත කීපයක් ඔහු ගිය වසර ඇතුළතදී මට ලබා දුන්නා. මං රංගන ශිල්පිනියක් විදියට මම කරපු නැති විදියේ චරිත කීපයක්. ඒ අතරින් ලන්සුපතිනියෝ මට සුවිශේෂී වෙනවා. මට කතා කරාමත් තිසු මෙන්න මෙහෙම පොඩි පිප්පොකට් ගහන, සල්ලි හොරකම් කරන, කපටි වැඩම කරන කෙනෙක් කිව්වහම මං කිව්වා අංකල් කරගන්න පුළුවන් මේ දන්නේ නැහැ, බලමු. නෑ නෑ පුළුවන් කරමු. එක එක يعني අමුතු චරිතයක් වා කරලා නැති විදිහේ චරිතයක් අපි කරමු කියලා. ඉතින් ඇත්තටම මම බාරගත්තා. හිතුවටත් වඩා මගේ ආදරණීය ප්‍රේක්ෂකීන් ඒ ලන්සුපතිනියෝහි හේමන්ති කියන චරිතය, මොකද හොරකම් කරාට ඇත්තටම පොඩි මානුෂික පැත්තක් ඒ හේමන්ති කියන චරිතය හැම වෙලාවෙම තියෙනවා. ඉතින් ගොඩක් ආදරයෙන් වැළඳගත්තා. ඇත්තට මේක මගේ රංගන ජීවිතේ මට ලැබිච්ච මං ගොඩක් ආදරය කරන සුවිශේෂී චරිතයක් කිව්වොත් හරි. මැඩම්ල බැංකුවනේ දැනගු. ඇයි මේ මගින් බැස්ස? චූටි ඔයා දැන් ගිහිල්ලා හරියටම පැයකින් මෙතෙන්ට එන්න.
මැඩම් ළමාව බයිපාස් කරනවා නේද? ඇයි? මැඩම් ළට තාමත් මාව ෂුවර් නැද්ද? ෂුවර් නැති කමක් නෙමේ චූටි. මේ රස්සාවේදී තම තමන්ට අයිති කොටසක් තියෙනවා. අන්න ඒ කොටස දැනගත්තාම හොඳට මැති. ඊට වඩා දැනගන්නවා කියන්නේ ඒක අනුතුරුදායකයි. තේරුන්නේ නැහැ නේ මැඩම්. මේකනේ. එදා අපි චූටිව රබර් වත්ත මැද්දේ දාලා ගියා මතකයිනේ? එහෙම දාලා ගිහිල්ලත් චූටිගේ මාර්ගෙන් රුක්මල් මං ඉන්න තැන හොයාගත්තා. අපි චූටිව රබර් වත්ත මැද්දේ දාලා යන්නේ නැතුව ටවුන් එකකින් දාලා ගියා නම් රුක්මල් අදටත් එක්ක කොට්ටාව හන්දියේ නැත්තම් චූටිව දාලා ගිය තැනට වෙලා අපි හොය හොය ඉන්නවා. ඕනම දෙයක් ඕනවට වඩා දැනගන්න හොඳ නැහැ. තේරුණාද? අත්ති කතරේ. දැන්නේ තේරුණේ. තේරුණා තේරෙනවා. අනේ චූටි අපි ගැන වැරදියට හිතන්න එපා. හේමන්ති කියනවා වගේ තව පැයකින් ඔයා මෙතෙන්ට එන්නකෝ අපි එක්කගෙන යන්න. හරි හරි මැඩම්. දැන් හිතර දුකක් නැහැ. මේ කොයි දේ කරන්නේ ඉතින් කාගේ කාගේත් ආරක්ෂාවටනේ. එහෙමනම් මේ මැඩම්ලා පරිස්සමට ගිහිල්ලා පරිස්සමට එන්න. මම වෙලාවට මෙතෙන්ට එන්න. මේ අපි account අරින්න යනවා කියලා නේ චූටිට කිව්වේ. ඉතින් ඒකේ සැකයක් නැහැනේ. ඇයි අපි ආව මගින් හොරවලේ ඇව්වේ? අයියෝ අසංගි. මේ රස්සාවේදී ඔයා තාම ලදරුවෙක් වගේ. හොඳට අහගන්න. 1. බැංකුව ඉස්සරහට ඔයාගේ අලුත් ID එක අරගෙන අර හාදෑනවා. ඒක චූටි දැනගන්න බෑ. 2. බෙස් මාරු කරගෙන account open කරන්න යන්නේ නැහැනේ. එතකොට චූටි දැනගන්නවා හොර මුදල් ගනුදෙනුවකටයි අපි මේ බැංකුවට යන්නේ කියලා. මේ ඩීල් එකේදී චූටිට දෙන්න තරම් ගාණක් අපි අතරේ නැහනේ. ඔයාට එකමාරයි මට එකමාරයි කැතිට එකමාරයි. අපිට යාට ගාණක් දෙන්න පුළුවන්ද? බෑ. අපිට යාට දෙන්න පුළුවන් 6කේ ගාණ විතරයි. අන්න ඒකයි මං චූටිව යැව්වේ. තේරුණාද? යා. සල්මල් යාය. තිසුරි ඔබ රඟපාන සමහර චරිත සමහර විට පවුලේ අයටත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මම කියන්නේ තිසුරි යුවනිකා විජේසිංහ මහත්මිය හැටියට. තිසුරි යුවනිකා විජේසිංහ මහත්මිය හැටියට තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. හේතුව විශේෂ ලංසුපතිනියෝ. ඔව් ලංසුපතිනියෝ ඇත්තටම මම බාරගනිද්දී මගේ සැමියා එක්කත් මං කතා බහ කරනවා. ඒ කියන්නේ ඉස්සර ඉඳලා මට ස්ක්‍රිප්ට් එකක් හම්බුනහම මම මගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන එක මගේ පුරුද්දක්. ඊට පස්සේ සැමියයි ගෙදර ගියයින් පස්සේ ඇත්තටම ඕකට ආරාධනා ලැබුණාම මම එයාටත් කමෙන් මෙහෙම චරිතයක් මෙහෙමයි මෙහෙමයි. ඇත්තටම ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා මගේ රංගන ජීවිතයට සහ ඔහු මං ගැන ලොකු විශ්වාසයක් තියලා තියෙනවා. මොකද එයා මාත් එක්ක යාළුවෙදිත් මම මේ රංගන ශේෂ්ත්‍රයේ ඉන්නවා. ඉතින් එයා දන්නවා මම කවුද කියන එක. ඉතින් ඔයාට හොඳ නම් කරන්න, ඔයාට හොඳයි කියලා හිතනවා නම් කරන්න කියන එක තමයි ඔහු හැම වෙලාවෙම තියෙන්නේ. යම් යම් සීමා මායිම් තියෙනවා ඒ ආදරය සම්බන්ධයෙන්. නැත්තම් මට ඇත්තටම ලොකු නිදහසක් තියෙනවා මට යමක් මගේ ආදරණීය ප්‍රේක්ෂකීන්ට අලුත් දෙයක් සමාජයට පණිවිඩයක් දෙන චරිතයක්, ඔහු මට යමක් කරන්න තියෙන චරිතයක් මට ලැබුණොත් ඔහු අනිවාර්යයෙන්ම ඒක හිරක්ද කොහොමද කියලා එකක් නෑ ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. දැන් කැමති ලං කියලා නේ කරන්න කිව්වේ. පුළුවන්ද කියලා අහන්නේ නැද්ද? ඒ වගේ චරිත කරන්නද? දැන් ඔය නපුරු චරිතර එහෙම එහෙ කරාම කියනවා ඔව් ඉතින් වැඩි වෙනසක් නැහැ අරකනේ මේකනේ ගාලා සමහර චරිත බැලුවම කියනවා අම්මෝ බය හිතනවා දැක්ම අර ඒත් හුස්ම වැටෙනවා ITN එකේම. ඇත්තටම මට ITN ගොඩක් සුවිශේෂී. මගේ වැඩිපුරම නාට්‍ය සංඛ්‍යාවක් ගිහිලා තියෙන්නේ මම හිතන්නේ ITN නාලිකාව හරහා. හුස්ම වැටෙන මල්ලි ඊශානි චරිතේ මට පොඩි පිස්සු තියෙන චරිතයක්. මෙහෙම වෙද්දී චේන්ජ් වෙන චරිතයක් එක මේ හොඳට කතා කරනවා, මේ ආදරෙන් කතා කරනවා, මේ පිස්සු ඇදලා බඩු පොළවේ ගහනවා. ඒක නම් බල්ල ටිකක් ඔබ බය හිතනවා දැක්කම කියලා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා ඉතින්. තිසිරි මේ රංගනයේදී අපි අහලා තියෙනවා කළු චරිත තියෙනවා, සුදු චරිත තියෙනවා. රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට මේ කළු චරිතයක් සුදු චරිතයක් වුණත් කරන්නට පුළුවන් කියලා කියනවා. කළු චරිත රඟපෑමෙන්. ඔව් ඒ කියන්නේ කළු චරිතයක් වුණත් සුදු චරිතයක් වුණත් කරන්න පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම. හැබැයි අපේ රටේ පොඩි මතයක් තියෙනවා. දැන් මම අහිංසක චරිතයක් කරා කියන්නකෝ. එතන ඉඳලා මට දිගටම මන ගහන්නේ අහිංසක චරිතවලට. සහ මම එතනින් කැඩිලා මොකක් හරි නපුරු චරිතයක් කරගමන්
ප්‍රේක්ෂකයනුත් ඒක බාර ගන්න පොඩි අකමැත්තක් වන අවස්ථා තියෙනවා. අයියෝ ආය වගේ චක්තියක් කරේ බලන්නකෝ. ඔය අහිංසකයිනේ අරමනේ මෙහෙමනේ කියලා. හැබැයි මම පෞද්ගලිකව දකිනවා රංගන ශිල්පිනියක් කියන්නේ අර කියන්නේ මැටි ගුලියක් වගේ. ඕන විදියකට වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ හැඩරුවේ ඉඳලම. ඉතින් අහිංසක චරිත වලින් ප්‍රේක්ෂකීන් ගොඩාක් ආදරෙන් වැළඳ ගනි. හැබැයි අපි විවිධ චරිත කරන්න ඕනේ. මම පෞද්ගලිකව හරි ආසයි සහ මං හිතනවා අහිංසක චරිතයක් කරනවට වඩා යමක් ඊට වඩා කරන්න තියෙන නපුරු චරිතයක් කියලා. ඊට වඩා රංගනයක නියැලෙන්න තියෙනවා නපුරු චරිතයක් කියලා. මම පෞද්ගලිකව හරි ආසයි මට ওই රණ්ඩු වෙන චරිතයක් කරේ මෙහෙ හම්බෙන වඩා මං හරි ආසයි මොකද පොඩ්ඩක්වත් කම්මැලි නෑ. දේවල් කරන්න තියෙනවා, එකතු කරන්න තියෙනවා. කළු චරිතයක් ඒ ඔය ඕනේ අහිංසක චරිතේ උනත් ඉන්නේ තිසර යෝනිකාම නෙමෙයි. ඒ වගේම තමයි කළු චරිතයක් කරත් එතන ඉන්නේ තිසර යෝනිකාම නෙමෙයි. ඉතින් ඒක නිසා මම හිතනවා අපිට ඕන චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. හෙලෝ සිතුම්මයි. සඳුනි, වයලින් එකේ පිටපොකට් එකේ ලියුමක් ඇති. අරන් කියවන්න. මලි දන්නේ නැහැ හොඳේ. මට? හෙලෝ. හුදේ කවුද කතා කරේ? මිහිරි, මල්ලියාවද බලන්න. මල්ලිත අමාවේ නැහනේ. දැන් එයි. එහෙන් ආවලු. මේ මල්ලි දැන් ඔය ඒ ලෙවල්ස් වලට කොමර්ස් කරනවා නම් වයලින් ගහන්න යන්නේ කේ තේරුමක් නැහැ නේද? යා සයිනේ අම්මේ. අනිත් එක ඉතින් ඒ ලෙවල්ස් වලට මොනවා කළත් වයලින් එක පුරුදු නමක් වෙනවද? මොලේ හේකට කාලේ කරනවද අතන මෙතන රස්ති අදි වෙවි. මේ මල්ලි එහෙ ගියත් ඔයා එහෙ යන්න එපා. මම? ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ හේතුවක් ඇතුව. ඔය කණින් කොණින් තියෙන දේවල් දුරදිග ගියාම ප්‍රශ්න ඇති වෙන්නේ ඔයාටමයි. මෙච්චර හොඳ ප්‍රපෝසල් එකක් ඇවිල්ලා තියෙද්දි. තේරුණාද? අම්මේ. ඇයි පුතේ? ඇයි අම්මේ ශිරාන්ත මාව බඳින්නේ? එයාට මට වඩා හොඳ කෙනෙක් බඳින්න පුළුවන්නේ. පුතේ, මිනිහෙක් ගෑණියෙකුට කැමති වෙන්නේ සංසාර පුරුද්දට. ඔයා බය වෙන්න එපා. එහෙම කසාද තමයි හරියන්නේ. මොනියව හරියට අඳුරන්නේවත් නැහැ. අඳුරගන්න බැරියයි. හරි හරි, දැන් අර වැඩ ටික ඉවර කරන් ඉන්නකෝ. තිසර මේ කලාවේ රැඳී සිටි රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ සිහින තියෙනවා. හොඳම නිලිය වෙන්න පිරිසක් කැමති වෙන. තවත් පිරිසක් කියනවා ජනප්‍රිය කෙනෙක් වෙන්නට ඕනේ කියලා. දැන් ඔබේ ජීවිතේ නම් මං හිතන්නේ හොඳම නිලිය කීප වතාවක් මෙහිම කරගත්තා. අර සිහින තිරන ජනප්‍රිය කියන සිහිනේ. ඇත්තටම මුලින් ඉඳලම ජනප්‍රිය සම්මානය කියන එක මට ඕනුනේ නෑ. මං අවංකවම කියනවා. මොකද ජනප්‍රියත්වය කියන එක අපි පාරට බැස්සහම අනිවාර්යෙන් අපිට ලැබෙන දෙයක්. ඉතින් අපි රංගනය මොනතරම් හොඳට කරත් ඒක 50-50 වගේ තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රේක්ෂකීන් අපිව ආදරෙන් වැළඳ ගන්නත් ඕනේ. අපේ රංගනය කොයිතරම් ඉහළ මට්ටමක තිබ්බා හෝ නැතා ඒගොල්ලොත් අපි ආදරෙන් වැළඳ ගන්න ඕනේ. ඉතින් මං හිතනවා ඒකට මම ගොඩක් වාසනාවන්තයි. මට පුංචි කාලේ ඉඳලම මං අවුරුදු 4 ඉඳලා රංගපාන්නේ. ඉතින් ළමා රංගන ශිල්පිනියක් විදියටත් යෞවන වියට එළඹුණාම ඒ චරිත, ඊට පස්සේ හැබැයි මට වයසින් මූකුරාගේ චරිත හම්බුණා ගොඩක් තරුණ වයසේදී. මං හිතනවා ඒක රංගන ශිල්පිනියක් විදියට මගේ වාසනාවක්. ඉතින් ඒ හැම චරිතයක්ම මගේ ආදරණීය ප්‍රේක්ෂකින් ආදරෙන් වැළඳගත්තා. ඉතින් මං හිතනවා ජනප්‍රියත්වය
ගෞරවවන්තය කියන්නේ ඒක. ජනප්‍රිය සම්මානය කියන්නේ ඊට වඩා ලොකු සම්මානයක් නැහැ. මම හැම වෙලාවෙම සම්මාන උල්ලක් ගැන කතා කරොත් මම හැම වෙලාවෙම ආස වුණේ ජනප්‍රිය සම්මානයට වඩා කුසලතා සම්මානය ඊට වඩා වටිනවා කියන තැන මම හිතියා. මොකද ඒක දක්ෂතාවයට දෙන සම්මානය. ඉතින් අර කියන වගේ මගේ තීනයක් තිබුණා. මං අම්මා මට හැම වෙලාවෙම කිව්වේ සම්මාන බලාපොරොත්තු වෙන්න එපා කොයිම වෙලාවකවත් තමන් කරන දේ හරියට කරන්න. එතන අපේ හිතේ සතුට තියෙනවා සහ ඒක 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 ප්‍රේක්ෂකින් ආදරෙන් වැළඳ ගන්නවා කියන්නේම එතන අපි සාර්ථකයි කියන එක. හැබැයි මගේ හිතේ කොනක පුංචි ආසාවක් නොතිබුණාම නෙමෙයි හොඳම නිළිය සම්මානය මේ ශේෂ්ත්‍රෙන් අයින් වෙන්න කලින් අනේ ගත්ත ගන්න තිබ්බනම් කියලා වගේ. ඉතින් හැබැයි මම ගොඩක් වාසනාවන්තයි. මම අර ඒකට හේතු වුණේ මගේ වයසට වඩා මුහුකුරාගේ චරිත මට ගොඩක් වෙලාවට ලැබුණා කරන්න, විවිධ චරිත මට ලැබුණා කරන්න. ඉතින් ඒ හරහා මං හිතුවටත් වඩා ඉක්මනට සහ තුන් වතාවක් මම හොඳම නිළිය සම්මානය ලබා ගත්තා. ඒ ගැන ගොඩාක් සතුටුයි. මම නවපරපුරටත් කියන්නේ ජනප්‍රියත්වයේ ඕනේ. හැබැයි ජනප්‍රිය සම්මානේ පස්සෙම යන්න එපා. එතකොට අපි ජනප්‍රිය සම්මා ජනප්‍රිය ගොඩට විතරක් කොටු වෙනවා. කුසලතා සම්මානේ ඊට වඩා වටිනවා කියන එක මම අදටත් කියනවා. මට වෙලාවකට හිතුණා තිසුරි දැන් ඔබ කීප වතාවක්ම හොඳම නිළිය වුණා. සමහර විට මට හිතෙනවා ඔබේ වයසට එක බර වැඩි දෝ මන්ද කියලා. ඇත්තටම සම්මානයක් කියන්නේ ලොකු වගකීමක්. බරක් තමයි. ඉදිරි චරිත තෝරා ගැනීමේදී, ඉදිරි නිර්මාණ තෝරා ගැනීමේදී ලොකු වගකීමක්. ඉතින් හැබැයි මං හැමදාම විවිධ චරිත තෝරගන්න කැමති වෙච්ච කෙනෙක්. ඒ අතරේ මම බොළඳ චරිත කරලා නැතුවත් නෙමෙයි. හැබැයි වයසට වඩා පරිණත චරිතත් ඒ අස්සෙම කරලා තියෙනවා. ඉතින් මම හැම වෙලාවෙම උත්සාහ කරනවා යම් චරිත එකම චරිතයක් ලැබුණත් ඒක පොඩි පොඩි වෙනස්කමක් හරි කරලා ප්‍රේක්ෂකයන් අතරට ගෙනියන්න. ඉතින් මම දන්නේ නැහැ මම කොයිතරම් දුරට සාර්ථකද නැද්ද කියලා. හැබැයි මගේ මේ ආපු කෙටි ගමනේදී හොඳම නිළිය සම්මාන තුනක් මම ගත්තා. ඇත්තටම ඒක මගේ ජීවිතේ, මගේ මේ රංගන ජීවිතේ මට ලැබුණු වටිනාම සම්මාන තුන කිව්වොත් හරි. මම හිතනවා මගේ මටත් වඩා සතුටු වෙනවා ඇති ඒ සම්මාන තුන අතර ගන්න වෙලාවේ මගේ අම්මයි තාත්තයි ගොඩක් සතුටු වෙන්නේ නැති. ඉතින් රංගන ශිල්පිනිය පැත්තකින් තියලා දියණියක් විදියට මම ගොඩක් සතුටු වෙනවා. මොකද අම්මා ගැඩිපාර ඔස්සේ ආපු ගමනක් මේක. ඉතින් මම හිතනවා මටත් වඩා මං ඉන්න තැන ගැන සතුටු වෙන්නේ මගේ අම්මා කියලා. ඉතින් බරක් තමයි සම්මානයක් කියන්නේ. බරක් කියන්නේ ඒක නරක බරක් නෙමෙයි, ඉදිරි ගමනට ලොකු වගකීමක්. ඉතින් හැබැයි මම ඒ වගකීමට කැමති. ඒ වගකීම හිස දරාගෙන මම ඉස්සරහට යනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ හැමදාම රාත්‍රී 8:30ට විකාශය වෙන වලාකුළු දොරෙන් ගලන්න ටෙලිනාට්‍ය සඳුනි, එහෙම නැත්නම් රාත්‍රී 9:00ට විකාශය වෙන ලන්සුපතිනි ටෙලිනාට්‍යයේ හේමන්ති තමයි අද අපේ කතාබහ. ඉතින් එකම ළඟ ළඟ ගුවන් කාලයක බොහොම අපූරු වෙනස්ම චරිත දෙකකට පණපුවන්නට ඔබට ටෙලිනාට්‍ය ශිෂ්‍යය අවස්ථාව ලැබිලා තියෙනවා. ටෙලිවිෂන්ය හරහා, ස්වාධීන රූපවාහිනී සේවයේ හරහා තමයි මේ දේ ලැබිලා තියෙන්නේ. ඉතින් තවත් බොහෝ දේ කරන්නට ඔබට දෙවිය ශක්තිය අපි ප්‍රාර්ථනා කරන බෙහෙවින් ස්තුතියි. තිසරිය අද සල්මල් යායි සුවදත් කරාට හැඩ කරාට ගොඩක් ස්තුතියි මට ආරාධනා කිරීමට. එවනම් හෙටත් හරියටම උදේ 8:00ට අපි සල්මල් යායි.